ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දක්‍රමය හඳුන්වා දුන් දා සිට අද දක්වා මේ රටේ දේශපාලඥයන් ඡන්ද දායකයන්ට දුන් කප්පරක් පොරොන්දු ඉටු කළා නම් අද ඡන්ද දායකයන්ට පාරට බහින්නටවත් ඉඩක් නැත. ඒ තරමටම ගොඩනැගිලිය පාරවල් වලට වඩා පාලම්ය. හන්දියක් කන්දියක් ගානේ පාසල් සහ රෝහල්ය. රැකියාවලට දමන්නට පිට රටින් තරුණ තරුණියන් ආනයනය කිරීමට සිදුවන්නේය. දේශපාලඥයන්ගේ ඡන්ද පොරොන්දු වලින් හෙම්බත් වූ ඡන්ද දායකින්ට පොරොන්දු පමණක් නොව ඡන්දයද එපාවන තැනට පත් වී තිබුණි. මෑත ඉතිහාසයේ හොඳම සහ ආසන්නම උදාහරණය 2001 දී බලයට පත් වූ එක්සත් ජාතික පක්ෂයයි. ජනතාවගේ වාසනාවට 2004 දී එක්සත් ජාතික පක්ෂය ගෙදර නොයවන්නට තවමත් ජනතා පොරොන්දු තුරුළු කරගෙන නායකයාත් ගෝලයෝත් සුවනින්දේ පසු වෙති. මේ ටික කීවේ දේශපාලනයේ තවත් සුවිශේෂී පොරොන්දුවක් ඉටු කරන්නට පොරොන්දුව දුන්න අය නොව නොදුන් නායකයෙකු ඉදිරිපත් වූ අවස්ථාවක් සනිටුහන් වූ බැවිනි. උතුරේ ජනතාව ගත වූ දශක 5-6 තුල හැමදාමත් සිහින බලමින් ජීවත් වූහ. සිහින සැබෑ වූවට වඩා බොඳ වී විනාශ වී ගියේය. ඔවුන්ගේ විමුක්තිය වෙනුවෙන් පාර්ලිමේන්තුවට ආසියලු දේශපාලඥයන් කළේ පොරොන්දු දේශපාලනයෙන් ජනතාව රැවටීම පමණි. ප්‍රභාකරන් ඊටත් එහා යමින් පොරොන්දුත් ඡන්දයත් ගිනි අවියට යටකොට දෙමළ ජනතාව සදහටම නිහඬ කරවන්නට ඝාතන සංස්කෘතියක් රජ කරවන්නට ගොස් සදහටම නිහඬ විය. උතුර දකුණ යාකරන සංගුපිද්දි පාලම දෙමළ දේශපාලඥයන්ගේ තවත් ඡන්ද පොරොන්දුවකි. 17 වතාවක් සංගුපිද්දි පාලමට මුල්ගල් තිබ්බේය. උතුරේ ජනතාව බලාගෙන සිටියේ පාලම හැදෙන තුරු නොව මුල්ගල් පැලවෙන තුරුය. මහින්ද චින්තනය නම් වූ සදාතනික පොරොන්දු පත්‍රයක් ක්‍රියාත්මක කරන්නට ප්‍රතිඥා දුන් කියන දේ කරන කරන දේ කියන නායකයෙකු ලෙස එතුමාට උතුරත් දකුණත් දෙකම එක හා සමානය. මීටර් 288ක් දිග මීටර් 8ක් පළල මන්තිරු දෙකකින් යුක් සංගුපිද්දි පාලම ඉදිකොට විවෘත කළේ උතුර දකුණ යාකරන්නටය. දෙමළ ජනතාවගේ පමණක් නොව දෙමළ දේශපාලඥයන්ගේද සිහිනයක් සැබෑ කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා තයිපොංගල් දා උතුරට ගියේ සංගුපිද්දි පාලම මහා තෑග්ගක් ලෙස රැගෙනය. එය ජනතා අයිතියට පැවරූ එතුමා කවදාවත් නොලැබූ සතුටක් හිතේ රඳවාගෙන රාජ්‍ය නායකයා වශයෙන් උතුරේ රැය පහන් කළේය. එතනින් නොනවතුණු එතුමා උතුරත් දකුණත් එකසේ සලකමින් උතුරේ කරදියට බහින්නට අමතක නොකළේය. උතුරු මුහුදේ ස්නානය කළ රාජ්‍ය නායකයා ලෙස එතුමාගේ නම ඉතිහාසයට එක්වනු නොඅනුමානය. විමසුම පිටපත මහින්දාදේසුම්.